හගන්න ඕන දැන් මම මලේ පොඩි අරක් කියන්න මේ අද උදේ ස්ටේටස් බල බල ගියා ස්ටේටස් බල බල යනකොට WhatsApp එකේ ස්ටේටස් එකක් හම්බුණා මේ ඒක හරි ජෝක් ස්ටේටස් එකක් උලාදල් එකක් ඒක මම බැලුවා ඒක තිබුණේ ඉංග්‍රීසි වලින් තිබුණේ and I was studying my mom was calling me but I did not respond I was deeply involved in studies but mom called me again and again I shouted please mom leave me I have to study my exam is near please I want to study I want to study as it am what then my mom slapped me and said stop dreaming wake up and study hari edena podi adala siddiyak thiyenne meya mata padan karanna ona kiyala kaya gahana hari mata amma katha karana mata padan karanna ona kiyala kaya gahana me idin meya kaya gahana amme mata denna අම්මා කතා කරන්න හරියට ඇහෙන්නේ නැහැ මම කෑ ගහනවා ඊට පස්සේ මොකද වෙන්නේ අම්මා ඇවිල්ලා හැරවනවා මේ කණ්ඩ දෙකක් දීලා නැගිටලා පාඩම් කරන්න මේ ඊන ලෝකවල ඉන්නකම කියලා මට ඕකත් එක පොඩි කතාවක් මතක් වුණා හරි මං ඒ කතාව මට මතක් වුණේ මගේ ජීවිතේ පොඩි කොටසකුත් එක්ක මම මේක මෙහෙම කියන්න මම ඕකේ සිංහල එක මම පොඩක් අතින් දාලා මං එඩිට් කරා මට අවශ්‍ය විදියට හරි මං ඒක කියන්න හොඳට හරි මම පාඩම් කරමින් සිටින විට මගේ අම්මා මට කතා කළාය. නමුත් මම ප්‍රතිචාර නොදැක්කුව අතර මම අධ්‍යයනය කටයුතු වලට දැඩි ලෙස සම්බන්ධ වී සිටියෙමි. නැවත නැවත තම්මා මට කතා කළාය. මම කෑ ගැසුවේ. අම්මේ කරුණාකරලා මට පාඩුවේ පාඩම් කරන් දීලා ඉන්නකෝ කෑ ගහන්න. මට පාඩම් කරන්න තියෙනවා. විභාගේ ළඟ කරුණාකරලා මට මේකට පාඩම් කිරීම අත්‍යවශ්‍යයි. හරිද? දැන් ඔනෝක තමයි ඔතන තියෙන්නේ. අතනින් ඉතුරු අතනින් එහාට මම පොඩක් මෙන්න මේ වගේ දෙයක් ඇඩ් කරා බලන්න පාඩම් කර අවසන් වූ පසු මම අම්මා බැලීමට ගියෙමි එය ඇය මගෙන් වතුර කෝපයක් ඉල්ලා සිටි අවසාන වචන කිහිපය වන අතර දැන් ඇය තවදුරටත් මා දෙස බැලීමට නොහැකි අසරණ බැල්මකින් ඇය දුර ඈත ගිහින් තවදුරටත් මට කතා කිරීමට ඇය නොසිටියි ඈ නිසලමනේ සිටියාය ඔනෝකයට තමයි මම එක්ක හරිද අම්මා දැන් කලින් මම කියපු කතාවයි මේ ඒ එකම කතාව අර අවසානයේ මම පොඩ්ඩක් වෙනස් කරා අම්මලා කතා කරනා නේද අපිට හැබැයි අපි ඒකට ගණන් ගන්නේ නැහැ මේක මට ඔහොම දවසක් වුණා කියලා කියන්නේ මම ගේම් එකක් ගහලා හරි මොකක් හරි හිටියා ෆෝන් එක හරි මොකක් හරි වුණා මේක අවුරුදු අට අට නමයකට කලින් වගේ වෙච්ච සිද්ධියක්. එතකොට මම මොකද්ද කරේ? මටත් ඒක අම්මා කතා කර කර ඉන්නේ. ඈග ගහන හිටියා. මං ඉතර ගහනකට ගත්තේ නැහැ. මොකටද කියලා. එතකොට මට මේ වගේ සිද්ධියක් වුණ නැහැ. නමුත් අම්මා මට කතා කරලා කිව්වා. උතේ මේ මම මෙහෙම යටි ගිරියෙන් කෑ ගන්න සමහර වෙලාවට මේ මොකක් හරි උමනාවනොත් නේ කතා කරන්නේ. එතකොට ඒ වෙලාවට ඇහුණා නම් ගුණක් කියලා කියන්නේ එවෙල එන්න අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් කතා කරාම එවෙල එන්න මට උඩ ඒක ඇත්තට තේරුන්නේ නැහැ ඊට පස්සේ අම්මා මට මෙන්න මෙහෙම වචනයක් කිව්වා සමහරලාට මම මේ කතා කරන අන්තිම හුස්මේදී මං ඉල්ලන වතුර පොදක් වෙන්න බැරිද එතකොට මට ඒකවත් නොදීද ඔයා ඉන්න යන්නේ කියලා මට මගෙන් අහුවා මට ඒ දේ එදා හිතට දැනුනේ හරියට මට ඒක වචන වලින් කියා ගන්න බැහැ अम्मा के निकट के निकट कथा करना गण गण मट मेक पोस्टर आवट मट इक पाठ हितावे नौकर ये कथागर दी लम्मा गुडा दिन बल्ल दीन सतप गण गण इक दे दहवता वक्तर कीट पास अवश्य दे कर හරි මේක හොඳ පාඩමක් විදිහට අරගෙන මොකද හැමදාම අපිට කියන්න බෑ මොන වෙලාවෙ අම්මලා තාත්තලා අපිව දාලයිද කියලා ඒකට වෙලාවක් කලාවක් නැහැ අන්න ඒ නිසා හොඳට මතක තියාගන්න අම්මා හරි තාත්තා හරි වේවා අපිට ආදරය කරන කවුරු හරි වේවා හරිද කතා කරොත් රෙස්පොන්ඩ් කරන්න නැතුව ඉන්නපන් නැත්තම් ඒ වචනෙට රෙස්පෙක්ට් නොකර ඉන්නපා. ඒක සමාහල්ලාට යාලා කතා කරන අන්තිම වචනේ වෙන්න පුළුවන්.
එහෙම වුණොත් ඒ දුගාඩ දරා ගන්න බෑ. මොකද මම මේක ගොඩාක් ළමයින්ගෙන් දැකලා තිනවා. එයාලා මෙන්න මේ දේ කරනවා. හරිද? එයාලා ඔන්න ඔය දේ කරනවා. සමහරලාට සමහර මිනිස්සුන්ට ඔය දේ වෙලා ඇති. එයාට ඒ හැඟීම වචන වලින් ප්‍රකාශ කරගන්න විදියක් නැතුව ඇති. එච්චරට අසරණ වෙනවා. ඒ දේ හොඳට මතක තියාගන්න. ජීවිතේට අම්මා හරි තාත්තා හරි කතා කරු. ඒ වචනේට එවෙලෙ ගිහිල්ලා අහන්න මොකද්ද කියලා. මං එදා හැදුන එක තමයි. මං අදටත් කිසි වෙනසක් නැහැ. මං මොන වැඩේ හිටියත් ක්ලාස් එකක හිටියත් නතර කරලා දොර ඇරලා අහලා එනවා. මං එහෙම හරිද? ඒක එක වචනේ. සමහර අවස්ථාවලදී අපිට මේ තදින් දැනෙන දේවල් වෙනවා. හරිද? මට එහෙම වාසනාවන් සිද්ධියක් වුණ නැහැ. මොදෙලාට මගේ අම්මා මට ඒ දේ කිව්වා. හරි. මේක තවදුරටත් කාටවත් නොවෙන්න තමයි මම මේ ඔය ළමයි හැමෝටම කියන්නේ. හරි. ඒක හොඳට තේරුම් ගන්න. මොකද අපිට ජීවිතේ ජීවත් වෙන මිනිසුත් එක්ක ලැබෙන එක අවස්ථාව අපිට ලයිෆ් ලයින්ස් කියලා ඒව නැහැ. එකමික අවස්ථාවේ ලැබෙන්නේ. ඒ අවස්ථාවේ අපි එයාලට අපේ සම්පූර්ණ ආදරය දක්වන්න ඕනේ. එහෙම නැත්නම් එයාලා ගියයින් පස්සේ ඒ ආදරය කොච්චර දක්වුවත් සොහොන් ළඟට ගිහිල්ලා අඬන්න හිටියත් කිසි වැඩක් වෙන්නේ නැහැ. එයාලා ජීවතුන් අතර ඉන්නකොට තමයි ඒ ආදරය යාළට දෙන්නේ. එයාලා කතා කරන වචනේ අර දවසකට එහෙම කරලා බලන්න කතා කරන කතා කරපු ගමන් ගිහිල්ලා බලන්න. ටික දවසක් ඒක අධ්‍ය වාඩ ගුරු වේ. ගුරු උනායින් පස්සේ ඒක වට තදින්ම දැනෙන්නේ ගනී. ඔයා ඒ කරන දේ කොයිතරම් දෙයක්ද කියලා. ඒසත් කවදාවත් කතා කරොත් එවෙලේ කවුරු හරි දැන් මම ඔයාලට කතා කරනවා. මේක ඔන්ලයින් ක්ලාස් එකක් වෙන්න පුළුවන්. කතා කරොත් එවෙලේ ඒ වචින්ද ගරු කරලා ඒ රෙස්පෙක්ට් එක දීලා එවෙලේ උත්තරයක් දෙන්න ඉන්නේ. මොනවා හරි දෙයක්. හරි සමහර විහිළු මම පෝස්ට් දැගලා තියෙනවා. ඒකේ දාලා තියෙන්නේ මේ ඔන්ලයින් ගුරුවරු ගොඩාක් වෙලාවට යාලා කතා කරනවා. අපි මොනවද කරන්නේ? අපි කතා නොකර ඉන්නවා. නවාගේ ඉංග්‍රීසි පෝස්ට් එකක් මම දැක්කා. හරිද? ඔව් ඒක එක වෙලාවට මේ ඒකත් hina වෙන්න පුළුවන් කාරණාවක් නෙමෙයි. ඒ ගුරුවරයාගේ අවසාන වචන කීපේ නම් මොකද වෙන්නේ? ඔයාගේ ආදරණීයම ගුරුවරයෙක් නම් එයා කතා කරන අවසාන වචන කීපේ එයා ආපු අවසාන ප්‍රශ්නයකට උත්තර දෙන්න බැරුණා නම් ඒ දුකින් ඔයාලා ඉඳීවිද? ඒ වගේ තමයි ඊට වඩා වැදගත්ම දේ අම්මා තාත්තා. එයාලා කතා කරොත් ආයි දෙපාරක් හිතන්න එපා. මොන වැඩේ තිබ්බත් දාලා යන්න. මේ හොඳට මතක තියාගන්න. ඕක ඉතින් ජීවිතේ හොඳ පාඩමක් වාරන. හරිද? ඒක මට වෙච්ච හොඳ පාඩමක්. සමහර වෙලාවට මම මගේ ජීවිතේ ගොඩක් අත්දැකීම් අරන් තියෙනවා. ජයග්‍රහණයට වඩා මම අරන් තියෙන ගොඩක් නෝනේ. මට ලැබිලා තියෙන පරාජය. 75% පරාජයන් කියන්නේ ලයිෆ් එකේ. කිසිම දෙයක් මට ලැබිච්ච ඒවා නෙවෙයි. මං ගිහිල්ලා අරගත්තා. ඒ වෙනුවෙන් කැප වෙලා ගිහිල්ලා අරගත්තා. මට කවදාවත් කිසිම දෙයක් ඉබේට ලැබෙන්නේ නැහැ. ඉබේට ලැබුණ දේවල් තියෙන්නේ නැහැ ළම. ඉබේට ලැබුණා මේකේ හරි වටිනාකමක් නැත්තේ. හරි. අදටත් මම ජයග්‍රහණය උදා ලබන්නේ පරාජය. ඒක මම උදා ගන්නවා. හැබැයි මං මේ හැම වෙලාවකදීම මොකද කරන්නේ? ජීවිතයමක් ඉගෙන ගන්නවා. අන්නේ දෙ තමයි ගොඩක් අය. එතකොට අද කියලා දුන්න පාඩම මතක කරගන්න. දැන් මල මොන වැඩේ තිබු? හැම වැඩේටම වඩා පළවෙනි වැඩේ වෙන්නේ අම්මා කතා කරපු දේ. තාත්තා කතා කරපු දේ. ඒ දෙයට පස්සේ ඕන දෙයක් කරන්න. ඒක කිසි ගැටලුවක් නැහැ. ඒක ක්ලාස් එකක් ගැන විතරක් ගමන් නැහැ. වෙන මොන දෙයක් කරත් කරන්න. පළවෙනි දේ තියෙනවානේ. එක්කෝ අම්මා නැත්නම් තාත්තා කතා කරද්දී දෙපාරක් හිතන්නේ. ඒ දෙයට ගිහිල්ලා අහලා සමාලට වෙන මොනාරි වැඩකට නදියක් වෙන්න පුළුවන් කමන්නේ. ගිහිල්ලා අහලා ඇවිල්ලා අනිත් දේ කරන්න. අම්මලා තාත්තලා කියන දේ අහන්න නැතුව මොන දේ කරත් ඔයාලට සාර්ථක වෙන්න බෑ. හොඳට මතක තියාගන්න. කිසිම වෙලාවක සාර්ථක වෙන්න බෑ. එයාලගේ ආශිර්වාද නැත්තම් එයාලගේ හිතට දුකක් එක්කලා නම් ඔයා වැඩ ටික කරගෙන යන්නේ. එයාලත් එක්ක කිසි කතාවක් නැතුව එයාලත් එක්ක කතා කරන්න නැතුව ඔයා පාඩම් කරන එක තමයි ලෝකේ. ඔයාගේ ඩ්‍රීම්ස් තමයි ලෝකේ. ඔයාගේ හීනවලට ඔයා යන්න ඕන. එහෙම කියලා ඔයා හිතුවනම් වැරදි. හරිද? එයාලගේ ආශිර්වාද නැතුව එයාලගේ ප්‍රාර්ථනාවන් නැතුව ඔයා මොන දේ කරත් කොයිතරම් බල්ටි ගැව්වත් වැඩක් නැහැ. ඒ දේවල් වලට කිසිම ආශිර්වාදයක් නැහැ. ඒ දේවල් වල සාර්ථක වීමක් වාඩ බලාගන්න බෑ. කවදා හරි වැඩක් නැහැ. හරිද? එයාලගේ ආශිර්වාදය අරගන්න ඕනේ. ඒ ආශිර්වාදය ගොඩක් වටිනවා.
ඒ ආශිර්වාදෙත් එක්ක ඔයාලා ජීවිතේ ජය ගන්නවා නම් ඔයාලා විතරක් නෙමෙයි ජය ගන්නවා ඔයාගේ අම්මයි තාත්තයි ඒ යාලා එයාලත් එක්ක ජය ගන්නවා ඒක හොඳට මතක තියාගන්න ඔය පාඩම ආයි ජීවිතේට කතා කරොත් දැන් මම මට කියන්න ඕනට කිව්වේ නැහැ ඔක මම අද දැක්ක නිසා කිව්වේ හරිද ආයි කවුරු හරි ඔයාගේ ආදරණීය ඔයාගේ අම්මා තාත්තා ඔයාගේ නැන්ද මාමා කවුරු හරි වේවා වැඩිපුර අම්මයි තාත්තයි කතා කරොත් එපාරක් ඉඳන් එපා ගිහිල්ලා කතා කරලා ඇයි අම්මේ ඇයි තාත්තේ මට කතා කරේ මොන හරි වැඩක් තියෙනම් කරලා දීලා එන්න නැත්නම් හේතු අහලා එන්න සමහරට කියන්න බැරි ඒක අවසාන වචන කීපයක් හරි අවසාන අතුරු කර වෙන්න පුළුවන් හරි ඊට පස්සේ අපි